රැකවල් දාගමටක අදන සහෝදරත්වයට බොහොම ස්තුති. ඒ දවස් සනු දෙකට මට ගොල් ෆේස්සකට ඉන්න පුළුවන් මේ දවස් දහයක් විතර පුංචි කාලයක් විතරයි. ඒ දවස් දහයෙදි කාලෙදිත් අපිට ලොකු වෙහෙසක් දරන්න බෑ එක මාර මහන්සියක්. ඒ නිසා අපි පැය කිහිපයකට එනවා යනවා. ඒ අතරින් ඔයාලා හරි ශ්‍රේෂ්ඨයි. මෙච්චර මහන්සියක් දරාගෙන මෙච්චර කාලයක් වුණාට අපි වෙනුවෙන් දරා හිටියට නැවත නැවතත් ස්තුතියි. ඒ වෙලාවේදී වැඩිච්ච කඳුළු ගෑස් සැර දරාගන්න බෑ. උගුර දනකොට ඉහමල රත් වෙනකොට ඇස් කකියලා කට කතා කරගන්න බැරි වෙලා කඳුළු වැක්කිරනකොට මේ සහෝදරවරු මොන කට්ටක් කණ්ඩද්ද අපි වෙනුවෙන් මාස 3ක් පුරාවටම ඔබට නැවත නැවතත් ස්තුතියි. කරනෝනේ මෙතන ඉන්න සියලුම දෙනාට ප්‍රවෘත්ති නිවේදනයක් දැම්මා. ඒ නිවේදනය දැම්මේ ඒ ප්‍රවෘත්ති නිවේදනේ අසත්‍යයි කියලා. මොකද දැනට ආරක්ෂක හමුදාව වලින් ඒ විදිහේ පියවරක් ගන්නේ නැහැ කියලා. හැබැයි මෙතනින් අඩක්ම ඉක්මිලා යනවා අපි දැක්කා. ඉතින් මම ආදරයෙන් ඔබලට ඉල්ලනවා අපිට ඉන්නේ තවමත් මුක්ත ජනාධිපතිවරයෙක් සහ අමන අගමැතිවරයෙක්. ඔවුන් පාලනයෙන් ඉල්ලාස් වෙලා නැහැ. ඒ නිසා මේ සහෝදරුන් රැකගෙන මේ අරගලය දිනා ගන්න එක අපේ අයිතියක් යුතුකමක්. 13 වෙනිදා ඒ නිවේදනය නිකුත් කරනකම් ලිඛිත සාක්ෂි අපේ ඇහැට දකින්නකම් අපි මේ අරගල භූමිය තනි නොකරමු. හැමදාම කෝල් ෆේස් එකට මෙතන රංගන දෙකයි තියෙන්නේ. අපි හැමදාම මොවුන් ආරක්ෂා කරගමු. මේ සහෝදරු ආරක්ෂා වෙනවා කියන අපි ආරක්ෂා වෙනවා. අපි ආරක්ෂා වෙනවා කියන අනාගත පරම්පරාව ආරක්ෂා වෙනවා. කවද හරි දවසක වුන් අපි ගැන ආඩම්බරෙන් කතා කරයි. මේ මිනිස්සු මෙන් වැඩ කරපු නිසා තමයි අපි මේ රටේ ජීවත් වෙන්නේ කියලා ඒ ගමන්ම මම ආරාධනා කරනවා. ඊයේ මං ජනාධිපති මන්දිරේ දැක්ක හරි ලස්සන තැනක්. අපිට බොහොම කනගාටුවක් ඇති වුණා. අපිට මෙච්චර ලස්සන දෙයක් අපි කවදාවත් භුක්ති විඳින්නේ නැහැ. මම රාජ්‍ය සේවකයෙක් වෙලත් මට කවදාවත් මේ වගේ මන්දිරයක මේ වගේ සැප සම්පත් භුක්ති විඳින්න වෙන්නේ නැහැ කියලා මට ඊයේ කනගාටුවක් දැනුණා මේ පාලකයෝ ගැන. අද කනගාටුවක් දැනෙන අපේ මිනිස්සු ගැන. එනිසා මේ තනකොළ ගහකට හානි කරන්න එපා. ඒ හානිය යන්නේ මේ සහෝදරුන්ගේ බරපැනට. එනිසා මෙතන ආරක්ෂා කරමින් අරගලය ආරක්ෂා කරමු. අපි රට දිනා ගමු. නැවත නැවතත් ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. අද 2021 ජූලි 15 නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා සුබවට කථානායකවරයා විසින් අද දවසේ ප්‍රකාශයට පත් කළා. ඒ නිසාවෙන් අපි අරගලයේ පළමු අදියර අද දිනයේ දිනා හමාරයි. අරගලය වෙනුවෙන් දිවිපිදු සියලුම සහෝදරයන්ට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ඒ විතරක් නෙමේ, පුරා මාස 3ක් පුරාවටම කාලය, ශ්‍රමය, ධනය වැය කළ සියලු දෙනාටමත් බෙහෙවින ස්තුතියි. තවමත් අපි ඉන්නේ දේශපාලන අස්ථාවරභාවයක, ආර්ථික අවපාතයක. ඒ නිසා තමා අතින් සිටුවිය යුතු සියලුම වගකීම් යුතුකම් රට වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරනට ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා. අරගලයට ජය වේවා.